සිංහල බෞද්ධයා කියලා කියන්නේ නෝනා අන්‍ය ජාතික පින්වතුන් එහෙම නැත්නම් අන්‍ය ආගමික පින්වතුන් කායිකව එහෙම නැත්නම් මානසිකව පීඩාවටපත් කරන ජාතිවාදී පුද්ගලෙක් නෙමෙයි ඒ වගේම සිංහල ජාතිය බෞද්ධකම තිබුණොත් බඩ පිරෙන බෑ කියලා සිංහලකමත් බෞද්ධකමත් දෙවෙනි තැනට දාලා මුදල බලය පසුපස හබා යන ජාති ද්‍රෝහී පින්වතෙකු නෙමෙයි තේරෙනවද ඒක ඒ දෙන්නම අන්ත දෙකක ඉන්නේ අරයා ජාතිවාදී කියන අන්තයේ ඉන්නෝ මෙයා ජාති ද්‍රෝහී කියන අන්තයේ ඉන්නෝ සිංහල බෞද්ධයා කියන අර්ථය මොකද්ද කියලා ඇහුවොත් ඒ සිංහල බෞද්ධයා කියන අර්ථයට දෙන්න තියෙන එකම පිළිතුර තමයි ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කරන්නයි සිංහල බෞද්ධයා. තමන් ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කරමින් තමන් මෙලව පරලව සැපේ උදෙසා කාරණා සකස් කරගන්නවා වගේම අන්‍යයන්ටත් මෙලව පරලව සැපේ සාක්ෂාත් කරගන්න මේ සිංහල බෞද්ධකම මේ ලෝකයේ තුල මේ සමාජයේ තුල ආරක්ෂා කර ගැනීමට උර දෙන කෙනා තමයි සිංහල බෞද්ධයා කියලා කියන්නේ. ඒතර ආරේෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කරන්නා කියන්නේ කවුද? සම්මා දිට්ඨිය අර්ථයන් ලෝකෙට ප්‍රකට කරන්න. සිංහල බෞද්ධයා තුලින් ලෝකෙට ප්‍රකට වෙන්නේ කුමක්ද? සම්මා දිට්ඨියේ අර්ථයන්. සම්මා දිට්ඨියේ අර්ථයන් කියන්නේ මොකද්ද? තෙරුවන් කෙරෙහි වූ ශ්‍රද්ධාව. ඒතර කර්මය කර්මඵල විශ්වාසය. මෙරිලා හේතුඵල ධර්මයන් අනුව උපතක් තියෙනවායි කියන විශ්වාසය. එතනින් ගියාම අම්මා තාත්තාගේ ගුණයන් තියෙනවායි කියන විශ්වාසය. දන් දුන්නොත් සිල් රැක්කොත් ආනිසංස තියෙනවායි කියන විශ්වාසය. ඕපපාතිකව සත්වයින් උපදිනවායි කියන විශ්වාසය. අතීතේ රහතන් වහන්සේලා වැඩ සිටියායි කියන විශ්වාසය. එතකොට එහෙමනම් සිංහල බෞද්ධයා කියලා කියන්නේ නෝනා මෙන්න මේ සම්මා දිට්ඨියට අදාළ මූලික කරුණු හතෙන් පෝෂණය වෙච්ච කෙනා. ඒතකොට සම්මා දිට්ඨියට අදාළ මූලික කරුණු හතෙන් පෝෂණය වෙච්ච කෙනා අවිහිංසාවෙන් පරිපූර්ණයි. ඒතකොට අව්‍යාපාදයෙන් යා පරිපූර්ණයි. නෙක්ඛම්මේ කියන්නේ ලෝභ, ద్వේෂ, මෝහයන්ට ගැටි වෙලා ගත කරන්නා වූ ජීවිතෙන් යා බැහැර වෙච්ච කෙනෙක්. එයා කර්මය කර්මඵල විශ්වාසය හඳුනන නිසා එයා තව කාටවත් පීඩා කරන්න යන්නේ නැහැ. එයා ඕපපාතික උපතක් තියෙනවා කියන විශ්වාසය තුල යා මොකද දරන්නේ? මේ ලෝක ධාතුව තුල දෙවියන් බ්‍රහ්මයින් ඉන්නවා කියන විශ්වාසයට තියෙනවා. එතකොට මේ ලෝකයේ තුල ප්‍රේතයන් යක්ෂයින් වගේ අය ඉන්නවා කියන විශ්වාසයට තියෙනවා. දැන් කෙනෙක් තුල තියෙනවා නම් ප්‍රේතෙක් කියලා කෙනෙක් නිරිසතෙක් කියලා කෙනෙක් නැහැ කියලා එයා අකුසලයට බයද? එයා බය නැහැ. මොකද එයා දන්නේ නැහැ මෙහෙම උපතක් තියෙනවා කියලා. ඒතර ඕපපාතික උපත කියන කාරණේ සම්මා දිට්ඨියේ ලක්ෂණයක් උනේ මොකද? එයා දන්නවා අකුසලයේ නිසා මෙවැනි උපත් තියෙනවා කියලා. ඒතකොට ඕපපාතික උපත විශ්වාසයක් නැති කෙනා දෙවියන් බ්‍රහ්මයන් ඉන්නවා කියලා විශ්වාස කරනවද? නැහැ. ඒතකොට දෙවියන් බ්‍රහ්මයන් ඉන්නවා කියලා විශ්වාස නැති කෙනා පින් කරන්න පෙළඹෙනවද? එයා පිනට පෙළඹෙන්නේ නැහැ. මේ ආකාරයෙන් මේ සම්මා දිට්ඨියේ අර්ථය තමයි සිංහල බෞද්ධයා කියලා කියන්නේ. දැන් අතීතේ රහතන් වහන්සේලා හිටියායි කියන විශ්වාසය කෙනෙකුට නැත්තම් තමන්ට රහත් වෙන්න පුළුවන් කියන විශ්වාසය ඇතුළේ ඇති වෙන්නේ නැහැ. එහෙනම් බලන්න සිංහල බෞද්ධයා කියන අර්ථයේ සැබෑම තේරුම ආරෂ්ඨාංගික මාර්ගයේ වඩනවායි කියන කාරණේ නම් එතකොට එහෙනම් බලන්න අපේ සමාජය තුළ ඇත්තටම මේ සිංහල බෞද්ධකම ආරක්ෂා වෙලා තියෙනවා. නමුත් අපේ සමාජයේ හැම කෙනෙක්ම සුදෝසුදු ඇඳුම් අඳින්න බොහොම දක්ෂයි. පින්කම් කරන්න දන් දෙන්න හැමෝම දක්ෂයි. සංඝයාට ගරු කරන්න සංඝයාට වන්දනාමාන කරන්න හැමෝම දක්ෂයි. නමුත් නෝනා සමාජයේ බහුතරයක් තමන්ට ද්වේෂ කළොත් පෙරලා ද්වේෂ කරනවා. තමන්ට වෛර කළොත් පෙරලා වෛර කරනවා. තමන්ගෙන් පලිගත්තොත් පෙරලා පලිගන්න. ඒ කියන්නේ නම් සම්මා දිට්ඨියේ අර්ථයක් නැත්නම් ආරෂ්ඨාංගික මාර්ගයේ අර්ථයක් දිනවද? නැහැ. අපිට ද්වේෂ කරද්දි පෙරලා යා අනිවාර්යයෙන්ම ලෝකයට දේශනය කරනවා. කිසිම කෙනෙක් සමාජය තුල ඉදිරිපත් වෙන්නේ නැහැ සිංහල බෞද්ධයන් හැටියට. ඔබ මට දේශ කළා නමුත් මං ඔබට දේශ කරන්නේ නැහැ කියලා කියන්නේ. ඔබ මට වෛර කළා නමුත් මං ඔබට වෛර කරන්නේ නැහැ කියලා කියන්නේ. ඔබ මගෙන් පලි ගත්තා නමුත් මං ඔබෙන් පලි ගන්නේ නැහැ කියලා කියන්නේ. එවැනි චරිතයක් අපේ සමාජය තුල නැත්තම් ඒ කියන්නේ සිංහල බෞද්ධකමේ ආරෂ්ඨාංගික මාර්ගයේ අර්ථය ක්‍රියාත්මක වෙනවද? ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ කියන්නේ එහෙනම් හෙටින් පස්සේ ලබන්නා වූ සිංහල අවුරුද්ද කියන්නේ ආරෂ්ඨාංගික මාර්ගයේ සැබෑ අර්ථය, සිංහල බෞද්ධකමේ සැබෑ අර්ථය ලෝකයාට කියලා සිංහනාදයක් කරන්න පුළුවන් සිංහල බෞද්ධෙක් නැති සිංහල බෞද්ධ අවුරුද්දක් තමයි හෙටින් උදා වෙන්නේ. එතකොට එතන අපි දකින්න අනතුරක් සිංහල බෞද්ධ කියන කමට. මොකද මේ ලෝකයේ තියෙන ප්‍රෞඩම ජාතිය, ශ්‍රේෂ්ඨම ජාතිය මොකද්ද කියලා ඇහුවොත් මං කියන්නේ මේ සිංහල බෞද්ධ ජාතියයි කියලා. ඒ කියන්නේ අන්‍ය ජාතීන් දෙවෙනි තැනට දානවා නෙමෙයි. මේ මොහොතේ
සස්ත්‍රීක දිව්‍ය කල ගත්තොත් ඔය තෞතිසාවේ දිව්‍ය සභාව සුදම් සභාව සක්‍රියා මූලාසනය ගන්න සතරවරන් දෙයෝ වැඩ සිටිනේ සස්ත්‍රීක දිව්‍ය සභාව ගත්තොත් ඒ සස්ත්‍රීක දිව්‍ය සභාව මේ ලෝකේ යම් ජාතියකට ආශිර්වාද කරනවා නම් ඒ සිංහල බෞද්ධ ජාතියයි. ඒ වගේම මේ සස්ත්‍රීක දිව්‍ය තලවලට සස්ත්‍රීක දෙවියන් නැවත නැවත අලුතෙන් උප්පත්තිය ලැබනවා නම් ඒ උප්පත්තිය ලැබන සියලුම සම්මා දිට්ඨියට පත්වෙච්ච දෙවිවරු මේ මනුස්ස ලෝකේ සිංහල බෞද්ධයන් හැටියට ජීවත් වෙලා චුත වෙන මිනිස්සුයින්මයි. ඒ වගේම දිව්‍ය තලවලින් යම් දෙවි කෙනෙක් චුත වෙනවා නම් සම්මා දිට්ඨියට පත්වෙච්ච දෙවි කෙනෙක් දිව්‍ය සැප පිරිහිලා චුත වෙනවා නම් ඒ චුත වෙන්නා වූ දෙවියන් නැවත උපදින්න ප්‍රාර්ථනා කරන ජාතිය මේ සිංහල බෞද්ධ ජාතියමයි. එතකොට එහෙනම් බලන්න මේ සිංහල බෞද්ධ ජාතිය කියන තැන මේ ලෝකේ ප්‍රෞද්ධ ශ්‍රේෂ්ඨ ජාතියක් බවට පත් වෙනවා. නිරේතුරුවම මේ සිංහල බෞද්ධ කම නිසා වර්තමාන ලෝකයේ මේ වෙන විට නොනා යම් සංහිඳීමක් සංහිඳියාවක් සකස් වෙලා තියෙනවා නම් මේ මුළු ලෝකෙට මේ සංහිඳියාව ලබලා තියලා තින්නේ මේ සිංහල බෞද්ධකම විසින්මයි. මේ සීලය කියන කාරණේ ලෝකෙට එලි කරලා දෙන්නේ, දානය කියන කාරණේ අර්ථය ලෝකෙට හෙළි කරලා දෙන්නේ, සමාධිය මෛත්‍රිය කියන කාරණේ අර්ථයන් ලෝකෙට හෙළි කරලා දෙන්නේ මේ සිංහල බෞද්ධ ජාතිය විසින්මයි. මේ වර්තමාන ලෝකයේ මේ වෙනකොට නොනා දෙවෙනි ලෝක යුද්ධයක් අවසන් වෙලා තාම තුන්වෙනි ලෝක යුද්ධයක් ප්‍රමාද වෙන්නේ මේ සිංහල බෞද්ධ ජාතිය නිසාමයි. මොකද මේ සිංහල බෞද්ධ ජාතිය ලෝකයට පෙන්වලා දෙන මේ සීලේ, දානේ, මෛත්‍රියේ, සමාධියේ වටිනාකම් තුළුණු වෙනෝනා මිනිස්සුයෝ තව කෙනෙකුට හිංසාකාරී යුද්ධයකට යන්නේ නැතුව තාම කල්මරමර ඉන්නේ. සිංහල බෞද්ධයෙක්ගේ උපත කියන්නේ මංගල්‍යයක්. ඇයි මංගල්‍යයක් වෙන්නේ? සිංහල අම්මා කෙනෙක්ගෙන් සිංහල බෞද්ධ තාත්තා කෙනෙක්ගෙන් දරුවෙක් මේ ලෝකෙට බිහි වෙනකොට ඒ දරුවා සම්මා දිට්ඨිය දෝතින් දරාගෙනයි බිහි වෙන්නේ. එතකොට උපත මංගල්‍යයක් වෙච්ච තැනදී එයා මුළු ජීවිත කාලයම ගත කරන්නේ ආරෂ්ඨාංගික මාර්ගයේ තුල. එයා ආරෂ්ඨාංගික මාර්ගයේ තුලේ ජීවිතේ ගත කරනවන් ඕනා එයාගේ ජීවිතයක් මංගල්‍යයක්මයි. සැපේට අදාළ ධර්මයන් සකස් වෙන්නේ, දුකට අදාළ ධර්මයන් සකස් වෙන්නේ නැහැ. එහෙනම් උපතත් මංගල්‍යයක් නම් ජීවිතයත් මංගල්‍යයක් නම් අනිවාර්යයෙන්ම යාගේ මරණයත් මංගල්‍යයක්ම වෙනවා. මොකද මරණය මංගල්‍යයක් වෙන්නේ ඒ මරණය නැවත සුගතිගාමි උපතකටයි අපි අනිවාර්යයෙන්ම අරන් යන්නේ. එතකොට දැන් මම මෙහෙම කතා කරද්දි කෙනෙකුට හිතන්න පුළුවන් මේ ස්වාමින් වහන්සේ නම් මේ ජාතිය දැඩි විදියට උපාදානය කරගත්ත කෙනෙක් කියලා. මේ ජාතිය උපාදානය කිරීම කියන කාරණය තුල නෙමෙයි මේ ප්‍රකාශ කරන්නේ. ඔබතුමිය මගෙන් ඇහුව ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ ජාතිය මොකද්ද කියලා මම පැකිලීමකින් තොරව සැකයකින් තොරව මං කියනවා මම සිංහල ජාතිකයෙක් නෙමෙයි කියලා. මගේ ජාතිය ආර්ය ජාතියයි. අපි යම් මොහතක බුදුරජාණන් වහන්සේගේ ඇකේ උපන්නද, උතුම් උපසම්පදා සීලයන්ට පත් උනාද, අර බුදුරජාණන් වහන්සේ සංඝයාගේ ගුණයන් ගැන කියනකොට අර පුද්ගලයන් 8 දෙනෙක් ගැන කියනවා. කවුද ඒ පුද්ගලයන් 8 දෙනා? සෝවාන් මාර්ගය තුල ඉන්න පුද්ගලයා, සෝවාන් ඵලයට පත් වෙච්ච පුද්ගලයා, සකෘදාගාමි මාර්ගය සකෘදාගාමි ඵලය, අනාගාමි මාර්ගය අනාගාමි ඵලය, රහත් මාර්ගය රහත් ඵලය. බුදුරජාණන් වහන්සේගේ ඇකේ උපන් ආර්ය ජාතින් දැයිටි පුද්ගලෙයි. එහෙනම් භික්ෂුවක් හැටියට මට සිංහල ජාතියත් එක්ක දැන් කිසිම සම්බන්ධයක් නැහැ. නමුත් මං ආර්ය ජාතිකේ කුණේ නෝනා සිංහල බෞද්ධයෙක් හැටියට ඉපදිලා. එහෙනම් බලන්න සිංහල බෞද්ධකමේ තියෙන වටිනාකමක් අන්න එතන තියෙනවා. ආර්ය ජාතිකේ කියලා කියන්නේ නෝනා මේ ලෝකයේ හටගත් දා පටන් යම් ජාතියක් මේ ලෝකේ පහළ වුණාද ඒ සෑම ජාතියක්ම අනිත්‍යයි කියලා දකින කෙනා, අනිත්‍යයි කියලා දැක්ක කෙනා ආර්ය ජාතිකේ බවට පත් වෙනවා. ආර්ය ජාති කියන්නේ ඒකයි. මොකද මේ ලෝකේ ඇති වුණ දාපටන් ජාතීන් කී ලක්ෂයක් මේ ලෝකේ පහළ වෙන්නේ නැද්ද නේද? ඒ පහළ වුණා වූ මේ මොහොතේ පහළ වී තියෙනා වූ අනාගතයේදී පහළ වෙන්නා වූ මේ සෑම ජාතියක්ම අනිත්‍යයි කියලා දැක්කා වූද, අවබෝධ කළා වූද කෙනා ආර්ය ජාතිකයෙක් කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරා.